මේ වැඩසටහන අප පාසලට ලබා ගැනීමට වෙහෙස මහන්සි වෙච්ච අපේ මාධ්‍යක බල රණතුංග මහත්මයා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මාධ්‍යක බල දරුවන්ට එයාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව අප පාසලට ලබා ගැනීමට මාස ගාණක් තිස්සේ වෙහෙසිලා අද වගේ දවසක් උදා කර ගැනීම පිළිබඳව. ඒ වගේම මේ වැඩසටහනට අපි අවට පාසල් කීපයකට ආරාධනා කරා. ඒ අනුව අද පැමිණලා ඉන්නවා අපේ ආසන්නම පාසල් කීපයක්. ගණයකොට මහවිද්‍යාලය, අමුකොට මහවිද්‍යාලය, අල්පටි ආනන්දමත්ද මහවිද්‍යාලය, නවතගල විද්‍යාලය. මේ විද්‍යාලවලින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බාරව පැමති ගුරුබවතුන් ඇතුළු පැමිණි දරුවන් සියලු දෙනාම මේ වත්තවට මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද දවස තුළ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මේ වැඩසටහන ඔබට ලැබෙන ප්‍රතිලාභ, මේ අත්දැකීම් ඔබගේ අධ්‍යාපන ජීවිතයට, ඔබගේ ඉදිරි ගමනට උපකාර වේ කියලා අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. Thank you.
මාධ්‍ය කරණයක තිබෙන වැදගත්කම, මාධ්‍ය හසුරවන්නේ කොහොමද, මාධ්‍යකරණයේ වැදගත්කම මොකක්ද? මම හිතන්නේ අපේ මේ අපවිද්‍යාලයේ දරුවන් සහ අපේ ආරාධනය පිළි අරගෙන මේ ස්ථානට පැමිණි ඇල්පිටිය කලාපයේ පාසල් කිහිපයක මේ දරු දැරියන්ට අද දිනය ඉතාමත්ම වැදගත් දිනයක් වේවි. මොකද අපේ වගේ දුෂ්කර පාසලකට, පහසුකම් අඩු පාසලකට මම හිතන්නේ අපේ ආරාධනය අපේ මාධ්‍යංශයේ ආචාර්ය රණතුංග මහත්මයාගේ ප්‍රමුඛ ඒ කණ්ඩායමේ ආරාධනය පිළි අරගෙන ඒ දෙරණ මාධ්‍යාලය අපේ වගේ පාසලකට පැමිණෙන්න තීරණය කිරීමම මම හිතන්නේ ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවරේ ලොකු වගකීමක්, වගකීර්තු මාධ්‍යයක් විදිහට ඒ කාරණේ ඉෂ්ට සිද්ධ කිරීමක් විදිහට මම දකිනවා. වැඩි උත්සාහයක් දරන්නේ නැහැ. ඔබ රූපවාහිනියේත් අපිව දකිනවා, අපි නිවුස් කියනවා දකිනවා, වැඩසටහන් ඉදිරිපත් කරනවා දකිනවා. ඉතින් ඒක නිසා මෙතනට ඇවිල්ලත් ඉතින් දේශනයක් ඔබ වාඩි වෙලා අහලා තේරුමකුත් නැහැ. ඒ හින්දා දැන් මේ මයික්‍රෝෆෝන් ලෑස්ති කරලා තියෙනවා ඔබ කතා කරන්න. දැන් මෙතන මේ කටයුතු මෙහෙවීමේදී එක දියණියකගේ හඬ මට ඇහුණා. හරිම ලස්සනයි ඒ හඬ. දැන් මේ හඬවල් මට සිලුටු වුණොත්, දැනුමින් සන්නද්ධ වුණොත්, තව වැඩි වැඩියෙන් අපි ඉගෙන ගත්තොත් අපිටත් පුළුවන් දවසක නේද මාධ්‍ය ආයතනයක තමන් කැමති නම් වෘත්තිය විදියට මාධ්‍යවේදියෙක් හැටියට වෘත්තිය තෝරගෙන මාධ්‍ය ආයතනයකට යන්න. ඒක ගුවන් විදුලිය වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්, නැත්නම් පුවත්පත් කලාවේදියෙක් හැටියට ලියන්නෙක් බවට පත් වෙන්න ඕනම අවස්ථාවක් තියෙනවා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න, එතනින් එහාට ගිය තව ලොකු ලෝකයක අපි ඉන්නේ. ඒකත් ඔබ ස්පර්ශ කරනවා නොදැනීම. ඒ තමයි අපි ඩිජිටල් මීඩියා හරහා අපි ඩිජිටල් ලෝකයක ඉන්නේ, තාක්ෂණික ලෝකයක ඉන්නේ. ඉතින් ඒක නිසා ඉදිරියේදී මේ ගුවන් විදුලිය, රූපවාහිනිය, මේ පත්තරේ, මේ සියල්ලට වඩා එහා ගිය පුළුල් ලෝකයක් ඇතුලේ ඔබ ඉන්නවා. ඒ ලෝකයේ තුල අතර මං නොවි යන්නේ කොහොමද කියන එක ගැන අපි අද දවසේදී ඉගෙන ගනිමු. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය ඔගොල්ලෝ කරනවා ඇති, අපි ඒ ගැන කතා කරමු. ලස්සන මේ තමයි දකුණු ආසියාවේ තියෙන තාක්ෂණයේ ඉහළින්ම තියෙන ස්ටුඩියෝ එක. මේ ස්ටුඩියෝ එකක් ලංකාවේ තවත් නිව් ස්ටුඩියෝ එකක් නැහැ. මේ ස්ටුඩියෝ එක ඇතුලේ තියෙන සියලුම, අපි කිව්වොත් එහෙම මේකට මේ ස්ටුඩියෝ එක හදන්න ඇණයක් පාවිච්චි කරලා තියෙනවා කියලා, ඒ ඇණයක්වත් ලංකාවේ වත් නෙමෙයි. මේ ඔක්කොම පිටරට ඇමරිකාවේ වෙනමම ඒ සෙට් ගහන, සෙටප් කරන පිරිස ඇවිල්ලා තමයි මේක සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන සිස්ටම් එක අපිට ඕන විදිහටවත් වෙනස් කරන්න බෑ. ලස්සනට ඇඳලා ඉන්නවා, අපිට වෙන මෑඳුම් දීලා තියෙනවා, අපිව මේකප් කරනවා, අපේ කොණ්ඩ හදනවා, මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම ඔයගොල්ලන්ට පේන්න තියෙන දේවල්. හැබැයි මේ පේන නිවුස් තලයෙන් එපිට ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. අපි කතා කරමු. මට ගොඩාක් තොරතුරු ඕනේ නැහැ. විනාඩි 5-10 කතා කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට හිතෙන හැටියට
සන්නිවේදනය කියන විෂය අපි ඉගෙන ගත්තර කමක් නැහැ. සන්නිවේදකයෙක් කියලා කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තර කමක් නැහැ. මාධ්‍යගෙන ඔබ දැනුමක් ලබා ගත්තර කමක් නැහැ. නිවේදනයේ පිළිබඳ හැදෑරුවට කමක් නැහැ. අප දෙන්නේ නැහැ. හරිද? එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නම් මේ පේන රූප වාහිනියේදී ප්‍රවෘතිවලදී නොපෙනෙන පිරිස කවුරුන් විය හැකිද? ඒ කාර්ය මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද? නැගිටලා එක විනාඩියක් අදහසක් කියන්න පුළුවන්ද? මම හිතනවා ඒක නිවුස් එකක් හදන්න මොන හරි ප්‍රදේශයක ඒ වාර්තා නිවැරදිද කියලා හොයන්න මම ඒ මේ අධරණ මාධ්‍ය හරහා කිසියම් ප්‍රදේශවල තනින් තන වාර්තා කරන ඉන්නවා ඇති. ඒ හරහා තමයි දෙරණ නාලිකාවට මේ කියන නිවුස් එනවා ඇති. දැන් දෝ කියන්නේ පොදෙරණට ගියේ කවද්ද? කෝලෙන් රණතුංගස ඒ වගේම තහවුරුගාමී එහි ඇතුළු පිරිස අපි මේ වීඩියෝ යුනිට් එකෙන්ම අපි එක්කන් ගියා. අපි එතනින්ද දැක්කා කොහොමද ලංකාව තුළ කොහොමද ඩිජිටල්කරණය සිද්ධ වෙන්නේ. ඒ වගේම මම දැක්ක එතන සිස්ටම්ස්, ලයිට් සිස්ටම්ස්, ඒ වගේම අපි පහලක මැදිරි වලටත් ගිහිල්ලා බැලුවා ඒවා සංස්කරණයට. ඒ වගේම අපි දැක්ක රියැලිටි ෂෝ එකක් එක කොහොමද එතන හරියට මේ පරිගත කිරීම එහෙම සිදු කරන ආකාරය අපි මෙතනින් හොඳටම දැකගත්තා. දුවට තේරෙන විදිහට දුව විස්තර ටික කිව්වේ. හරි. හොඳයි. ප්‍රවෘත්ති කාමරයක් ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියන්න බලන්න පුතේ. අපි මේ ප්‍රසෙන්ටර්ස් වගේ ඉන්නවට අමතරව වෙන්න පුළුවන් දේවල්. අපි ගියා දෙරණ මාධ්‍ය ආයතනයේ බලන්න. එයා යන්ත්‍රයෙන් දානවා ඒ පෝර්ටි වලට කියනවන තොරතුරු. ඉතින් එතකොට මේ දැන් දෙරණ මාධ්‍ය ආයතනයේ වෙන්නේ වෙන තැන් වල වගේ කොළවලන් කියන්නේ නැහැ. කියන්නේ මේ ඒ දාන ඒ පොඩි යන්ත්‍රේ අකුරු වැටෙනවා. ඒ අකුරු වලට අනුව තමයි ප්‍රවෘත්ති කියන්නේ. එතකොට ඒ ප්‍රවෘත්ති කියන ප්‍රසන්ට ඒ කියන්නේ මාධ්‍යවේදියා ඉස්සරහා තමයි ඒක තියලා තින්නේ. ඒක ආලෝකයත් එක්ක තියෙන. එතකොට හොඳට පේනවා එයා කරන්නේ ඒකෙන් බලාගෙන හරියට තියෙන එක. ඒ විදිහට තමයි වෙන්නේ. ඒ වගේම මේ බ්‍රේක් එක වුණා පස්සේ ඉතින් ආයි ඒ විදිහට ප්‍රවෘත්ති කියනවා. ඒ වගේම ප්‍රවෘත්ති නිවැරදිකෙක් තියෙන දක්ෂතාවය තමයි සමහර අයට මේ හරියට මේ වාක්‍ය ඛණ්ඩනය කරලා කියන්න බෑ. ප්‍රවෘත්ති නිවැරදිකයට දක්ෂතාවය තියෙනවා වාක්‍ය ලස්සනට ඛණ්ඩනය කරලා. ඒගොල්ලෝ කියනවා මේ සාමාන්‍ය පුද්ගලයෙකුට කියන වඩා ලස්සනට. දැන් එයා දැකපු දේ එයා කිව්වේ. හරිම ෂෝක්. අයිබෝන් නවදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශේෂ නියම පුස්තිකාශය අද්දරණ 655 සංකේත. වෙනම්පිටිය වෙහෙරකොට විද්‍යාලයේ ජල කරාම සමිතර තිබූ ඉදිකිරීමක් කඩා වැටි පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවසනාවන්ත ලෙස අද දිවි අහිමි වුණා. හොඳයි. තවත් දරුදරියන් 5 දෙනෙක්. දැන් මේ අපි මොකක් හරි දෙයක් ඉස්සරහා බලාගෙන කියනවා. දැන් මේ පුතා ඒක දැකලා තියෙන මොකක්ද කියන එක. ඒකට අපි කියන්නේ ටෙලිප්‍රොම්ප්ටර් එක කියලා. ටෙලිප්‍රොම්ප්ටර් එක කියලා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. අපිට සිංහලෙන් මේකට කියන වචනයක් මම දන්නේ නැහැ. තාම මේ මේවා සමහර තාක්ෂණික වචන තියෙනවා. මේවට සිංහල ආදේශක නැහැ. එතකොට මේ දැන් මේ අපිට ඉස්සරහා තියෙන්නේ පේලි දෙකක තුනක වගේ පොඩි ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. මේ කැමරාවටම ඇතුල් කරපු යන්ත්‍රයක් මේක. එතකොට ලෝකේ ඕනම ස්ටුඩියෝ එකක් ඇතුලේදී පාවිච්චි කරන ඒ යන්ත්‍රයක් තමයි අපි සතුව තියෙන්නේ. ඒත් එක්කම මේකේ අපිට යකුරු අපිට අවශ්‍ය හැටියට සකස ගන්න පුළුවන් පේලි දෙකක් තුනක් වගේ. සාමාන්‍ය අපි පේලි තුනක් විතර වගේ තමයි අපි හැම කෙනෙක්ම පුරුදු වෙනකොට පාවිච්චි කරන්නේ. දැන් මේක පාවිච්චි කරන්න කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. මම දෙන්න මා ස්ටුඩියෝ එක බලන්න ගිහිල්ලා නැහැ. ඒ වුණාට මම දන්නවා මේ දැන් කැමරාවෙන් රෙකෝඩ් කරන එක ටීවී එකට පෙන්වන්නයි තව YouTube එකේ ලයිව් ප්‍රීමියර් කරන්නයි මේ ගොඩක් පිරිස ඉතින් කම්පියුටර්ස් වල වැඩ කරලා ඒ එඩිට් කරන එක මේ ට්‍රාන්සිෂන් දාලා ලස්සනට වැඩේ කරන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම තව ඒ මයිකකින් මයික් එකට කියන එක මේ හරියට ඔඩියෝ එක ඇඩ්ජස්ට් කරලා මේ
ගාන්ටේක එන විදියට හදලා මේ ටීවී එකට දෙන්න ඒකත් ගොඩක් අස්සී වැඩ කරනවා. මුලින්ම කියනවා මම දෙරණ මාධ්‍ය දාලට ගිහිල්ලා නැහැ. මම දන්න දේවල් මේ කියන්නේ. මම හිතනවා මෙහෙම. දැන් නිවුස් එකක් කියන්නේ ඉස්කිනේල ගොඩක් ඉස්කි වැඩක් නේ. ඉතින් ඒක කරන්න ඕන පිළිවෙලක් ඇති. මුලින්ම අර ටීම් එක යනවා. ඩෙඩ්ලයින්ස් කියනවා. රටේ වෙච්ච ප්‍රධාන සිදුවීම තමයි මුලින්ම කියනවා. දැන් ඩෙඩ්ලයින්ස් ගත්තම ඩෙඩ්ලයින්ස් වලින්නේ අපි ප්‍රවෘත්ති වලේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන දේවල් දැනගන්නේ. ඒක ගොඩක් වැදගත් විදිහට කියනවා. දැන් ගොඩක් ලොකුට කියලත් බෑ. ෂෝට් ඇන්ඩ් ස්වීට් වෙනවා. දැන් මම පොඩි කාලේ කරපු දෙයක් තමයි මම සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති බලන අතර හැබැයි අම්මයි තාත්තයි බලනවා. ඉතින් මේකෙදී දැන් ඔය ලොකු නිවුස් එකක් ගත්තම මේක හරි ලස්සනට කිව්වම අපි මේ නිවුස් එකේ ගාම මේක බලන් ඉන්නවා කියන්න. එතකොට එහෙම වුණාම කට්ටිය එක දිහා බලන් ඉන්නවා. ඉතින් දැන් ඔය දෙරණ දිරෝණිය මුලින්ම යන්නේ බිග් නිවුස් කියලා. ඒක ගත්තම ඒකේ මේ ඒක හරි ලස්සනට කියනවා. දැන් ඒක ටිකක් ගොඩක් කාලයක් යනවා විනාඩි 6ක් විතර යනවා මගේ දැනේ නිවුස් එක. දැන් ඒක වුණත් අර මේ ප්‍රසෙන්ට් එක කියන විදිහට නෙවෙයි අර පිටිපස්සේ තිරෙන් වුණත් අර දැන් හිතන්න ඇක්සිඩන්ට් එකක් නම් ඇක්සිඩන්ට් එක 3D දානව නේද? දැන් ඒක වුණත් කරන්න කට්ටිය තිය කියලා මම හිතනවා. ඒක හරි ලස්සනට කරලා ඒ බලන ප්‍රේක්ෂකයගේ හිත ආකර්ෂණය වෙන විදිහට ඒක කරන්න ඕන. මම හිතනවා ඒකට කට්ටිය තිය කියලා වෙනම. ඒකේ 3D එක හතරක් කෙනෙක් වෙනම ඇති. ඒක හරිද වැරදිද කියලා බලන තව කට්ටිය ඇති. දැන් මේ වගේ දේවල් කරන හිතර මම ඉන්නවා ඇති කියලා ඒක. මුලින්ම කතා කළාම කිව්වේ මොකද්ද? මම නම් දෙරණ ප්‍රවෘත්ති මැදිරිය දැකලා නැහැ. දැකපු නැති දරුවා මගේ පුතා උපකල්පනය කරනවා මෙහෙම විය හැකියි කියලා. කොහොමද? එයා උත්සාහ කරනවා මෙහෙම විය හැකියි කියලා. එයා මේ නිවුස් එක බලනකොට එයාගේ ඔළුවට එන දේ. දැන් අපි මුලින්ම දැන් එයා දන්නවා මේ ලොකුම ප්‍රවෘත්තිය වෙනකොට ප්‍රධානම දැන් අපි දන්නවා මේ ප්‍රවෘත්ති අපේ 655 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී අවධානය යොමු කරගන්න බිග් නිවුස් එකක් යනවා. එතකොට ඒ නිවුස් එක ලොකුම නිවුස් එක කියලාත් එයා දන්නවා. ඒ කියන්නේ මොකක් හරි මේ බුලටින් එකේම තියෙන අවධානය වැඩියෙන්ම යොමු කරගන්න තියෙන නිවුස් එක බවටත් එයා ඒක දැනගෙන තියෙන්නේ. ඒක තමයි හරි. ප්‍රේක්ෂකයා ඒක දන්නව නම් අපි හරි. ඒ කියන්නේ අපේ වැයම සාර්ථකයි. ඒ විතරක් නෙමෙයි. දැන් ඒකට අර කියනවා වගේ විනාඩි ගණක් වැඩි. විනාඩි ගණන වැඩි. අනිත් නිවුස් වලට වඩා දැන් උගල සමාජලට දැකලා ඇති අපි සිව් දෙස යන්නේ නිකන් දකින්නවා යනවා. දකින්නවා යනවා නිවුස් එකනේ. දැන් අපි සමාජලට මේ නිවුස් ආපුවම කට්ටිය කියන දැන් මේ කොහිකද යන්නේ මේ පිටරගෙනාර සිව් දෙසේ අයෝ සිව් දෙසේ ඉතින් චූටි කැල්ලයි යන්නේ. ඇයි ඒ? ඊට වඩා වැඩියෙන් අපි මිනිස්සු ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන නිවුස් එකට වැඩි ඩියුරේෂන් එකක් දෙනවා. FM රුහුණට ගිහිල්ලා FM රුහුණේ අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ BM එකට ගියා. ඒත් දෙරණ මාධ්‍ය ජාලෙන් නම් ගිහිල්ලා නැහැ. මම හිතන්නේ නිවුස් එකක් ගත්තොත් ඒ නිවුස් එකේ නිර්වද්‍යතාවය සහ ඒ නිවුස් ප්‍රසෙන්ටින් කරන විදිහ තමයි නම්බර් 1. ඒ කියන්නේ නිවුස් ප්‍රසෙන්ටර් කෙනෙක් මෙන්න මම හිතන විදිහට ඒ නිවුස් ප්‍රසෙන්ටර්ගේ හැසිරීම ගත්තොත් නම්බර් 1 තියෙන්න ඕනේ. මොකද ප්‍රේක්ෂකයන් ගොඩක් මේ මාධ්‍ය ජාලා ඔස්සේ මේ නිවුස් බලනවා. ඒ නිවුස් බලද්දී ඒ නිවුස් එක Tamanට දැනෙන්න ඕන. ඒ ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ඕනේ ඒ ප්‍රසෙන්ටර් නිවුස් එක රීඩ් කරන විදිහට තමයි ප්‍රේක්ෂකයන් නිවුස් එක ගන්නෙ. ඇත්තරම ඒ හැකියාව තියෙන්න ඕන හොඳට මේ නිවුස් රීඩර්ගෙනුට. ඒ වගේම ගත්තොත් අර බිග් නිවුස් ගත්තොත් මැඩම් කිව්වා වගේ ඒ නිවුස් එක අනිවාර්යෙන් ඒ ප්‍රසෙන්ටර් රීඩ් කරන විදිය සහ ඒ ප්‍රේක්ෂකයා ගන්න විදිය ඇත්තරම ගොඩක් වටිනවා. මේ මාධ්‍ය ජාලයක් නිවුස් එකක් ගොඩනගෙන ඒ කියන්නේ දැන් සමහර මාධ්‍ය ජාලාවල නිවුස් ගත්තොත් අහන්න හිතෙන්නේ අපිට. දැන් සමහර මාධ්‍ය ජාලාවල නිවුස් තමයි හැම ප්‍රේක්ෂකයෙකුම වගේ බලන්නේ අහන්නේ. ඉතින් එහෙම ගත්තොත් මේ මං හිතන විදිහට මේ ප්‍රසෙන්ටින් තමයි නම්බර් 1 තියෙන නිවුස් එක කියන්නේ. ආයුල පෙරදෙමි නාලා
ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඒ විතරක් නෙමෙයි යාගේ ටෝන් එක. එයා ඒ නිවුස් එක ප්‍රෙසන්ට් කරන ටෝන් එක ඒ වගේම යාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් බලපාන. මොකද දැන් අපි යම්කිසි නිවුස් එකක් ගත්තොත් ටිකක් හොඳ නිවුස් එකක් වගේ ඒක නිකන් සෑඩ් ටෝන් එකකින් වගේ කිව්වොත් ඒක ටිකක් අවුල්. ඊට පස්සේ අනිත් එක තමයි ඔය එක එක ඔය තීරණය ඔය එක එක පොලිටිෂන්ස් ලේම ගෙන්නලා තියෙන ඒවා. ඒවේ අර ඒගොල්ලෝ කියන කතාවලදී ඒගොල්ලන්ගේ අර ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක වෙනස් නොකරගෙන එකම ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එක තියාගෙන ඒගොල්ලෝ ලොකු කැපකිරීමක් කරන්න ඕන. අනිත් එක තමයි බ්‍රේකින් නිවුස් එකක් වගේ ආවම නිවුස් කියන අතරතුරේ ඒක ලොකු එකක්. මොකද බ්‍රේකින් නිවුස් එකක් කියන්නේ ඒක ලේසියෙන් එක පාට් එක කියන්න බෑ. ඒක කියන්න ඕනද නැද්ද කියලා හරියටම තීරණය කරගන්න බෑ. ඒ බ්‍රේකින් නිවුස් එකක් කියන්නේ එක පාට් එකක්. එතකොට ඒක කීප දෙනෙක් කවට යවල ඒක ඇත්තද නැද්ද කියලා අපි අරගෙන ඊට පස්සේ ඒක ඉතින් ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් වගේ ප්‍රොසෙස් එකකින් තමයි අපිට මේකේ නිවුස් එකක් පාවා ඉක්මනට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට ගොඩක් බලපානවා මේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ටෝන්ස් ඒ ඇටිටියුඩ් එක ගොඩක් බලපානවා ප්‍රේක්ෂකයාට නිවැරදිව ගුඩ් නිවුස් එකක් ප්‍රසන්ට් කරන්න. අර තියෙන බෝඩ් එක දිහා බලාගෙන කියන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ලස්සනට තමන්ගේ හඬ පාවිච්චි කරගෙන තමන්ට පුළුවන් විදියට මේ ඡේද අපි දීලා තියෙන නිවුස් දෙකක එකක් ස්පෝර්ට්ස් එකක දීලා තිනවා අනිත් එක ලෝකල් නිවුස් එකක දීලා තිනවා. මේක දෙන්නම් මං පුතාට. හරි. අපි බලමු කොහොමද මේ රිද්මය උගල අඳුරගෙන ඉන්නේ කියලා. 21 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ඊයේ ඩුබායිදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රීතී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ඇතුළුව සමස්ත පදක්කම් පහක් දිනා ගැනීමට සමත් වුණා. 21 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ඊයේ ඩුබායිදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. ඔබ එක්වන්නේ ශ්‍රී ලංකාවේ ආක්‍රමණිකයේ සහ විශ්වසනීයම පුවත්කාශය අද දින 6:55 සමගින් විසේවන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ඊයේ ඩුබායිදී
අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. 21 වන ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා උළෙල ඊයේ ඩුබායිදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ඇතුළුව සමස්ත පදක්කම් පහක් දිනා ගැනීමට සමත් වුණා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අද පස්වරු දෙකෙන් පසු පමණ පසු තනින් තන සිමෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අද පස්වරු දෙකෙන් පමණ පසු තනින් තන වැසි ගෝකිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රථමයෙන්ම අවධානය දේශීය පුවත් සඳහා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ අද පස්වරු දෙකෙන් පමණ පසු තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අද පස්වරු දෙකෙන් පමණ පසු තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලිගුණක දෙපාර්තමේන්තුව පවසනවා. ඔබ මේ කුසිටින්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වවිද්‍යාලීය පුවත් විකාශය අද දින පුවත් විකාශය සමගින්. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ වයඹ සහ ඌව පළාත්වලින් අම්පාර දිස්ත්‍රික්කයේ අද පසුරු දෙකින් පමණ පසු තැන්තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ අද පසුරු දෙකින් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ අද පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ අද පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේ අද පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දහසක් ප්‍රකාශ කරන්න කියනවා කියන එක ඇතුළෙම තියෙනවා තමන්ගේගේ යම්කිසි නිවේදන කුසලතාවයක්. ඒ කියන්නේ දෙන දෙයක් බලාගෙන කියවන එක්කෙනා නෙමෙයි නිවේදකයා කියන්නේ. එතකොට එයා ඇතුළේ තියෙන්න ඕනේ මොනවා හරි තමන්ට අදහසක් ප්‍රකාශ කරන්න. අපි ගෲප් දෙකක් හදමු. අපි ගෲප් දෙකකට කඩන එක මට හිතෙනවා මේ වෙලාවේ හොඳයි තියෙන වෙලාවත් එක්ක. සම්පත්තගෙන් උදව් ගන්න එයා කියයි කොහොමද මේ වගේ ක්ලිප් එකක් හදන්න මොන මොන වගේ අය ඉන්නවද කියලා. එතකොට එක්කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම්වරයෙක් වෙන්න පුළුවන් උටා කුඩා ව්‍යාපාරික සංගමයක සභාපති කෙනෙක් ඉන්න පුළුවන්. විකාශයේ සමගින් ඔබල පුවත් විකාශය ඔබ වෙත ගෙන මම පවන් ඉදුවර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරාතු මේ ස්ථානාධිපතිවරුන් සිය වැටුප් ගැටලුවක් අරමුණු කරගනිමින් දීප ව්‍යාප්ත වැඩි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතාව හේතු කරගෙන කඩුව දුම්රිය දෙපාර්තමේන්තුව වගේම දීප ව්‍යාප්තව පවත්වන වැඩ වර්ජනය මේ අවස්ථාවේදී ඔබලාට මාගේ පෙනෙන තිබෙනවා මිනිසුන් කොපමණ අපහසුතාවයකට පත් වෙලාද යන්න.
අපතුන්ගේ ස්ථාන අධිපතුන්ගෙන් වැඩවර්ජනය කරන්නේ අපගේ වැටු විෂමතාව වර්ධනය කර ගැනීම සඳහා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලා යනවා රස්සාවට යන්නේ විතරක් නෑ. අපිට පෙනී යනවා ජනතාව කතරම් අසරණතාවයට පත් වෙලා තිබෙනවද කියලා. අයියෝ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත. දකුණු බලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවිත්තා ප්‍රදේශයේ කුරුඳුවතු හිමිකරුවන් විසින් රැගෙන යන්නට යෙදෙන උද්ඝෝෂණය අද වන විට ඉතාමත් උග්‍ර තත්ත්වයට පත්ව තිබෙනවා. ආමෝදිරිය ඇති සිටින්නේ අවිත්තාව ඇල්පිටිය ප්‍රධාන ස්ථානයේ. ඔබට හිතා ඇති මාගේ පිටපසේ කුරුඳුවතු හිමියන් ඔවුන්ගේ අරමුදල් ඔවුන්ගේ ඔවුන් බලාපොරොත්තු දේවල් දිනා ගැනීම වෙනුවෙන් ඉතාමත් බලවත් උද්ඝෝෂණයක රැඳී සිටිනවා. අද වෙන විට අපට ඉස්තරම් මාර්ගයේ කුරුඳු තීනේ අපේ රටේ. ඒ වුණාට අපට හරි ප්‍රමිතියකින් තොරව අපට හරි ප්‍රමිතියක් ඇතුව අපට කුරුඳු ටික අපිට ලබා දෙන්න බෑ. ඒ තරම් අසීරුතාවලට තමයි අද අවිත්තා ප්‍රදේශයේ විතරක් නෙමෙයි පොහොර නැතුව හරියට නඩත්තුවක් නැතුව කුරුඳු වගාවේ යෙදලා සිටින සියලුම ලාංකික ජනතාව මේ වෙන විට මුහුණ පානවා. තියව් තියව්! තියව් තියව්! විරෝධතා කරුවන් අද උදෑසන පටන් මේ මාර්ගය අවහිර කරගෙන මේ වාහන රථවාහන වලට දැඩි බාධාවක් කියලා වෙලා තියෙනවා. ඉතින් අපි මේ විරෝධතා කරුවන් සහන් කරේ ඔවුන්ට හිමි මේ ප්‍රතිලාභ ආරවුල ලැබුණත් නැතත් ඔවුන් මේ ස්ථානයෙන් අපිට ඉවත් කිරීමට සිදු වෙනවා. අපි දැන් කඳුළු ගෑස් ජල ප්‍රකාර ගොඩක් කියලා වුණා. අපි කියන්නේ අපට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මොකද අපි මහන්සි වෙන්නේ අපේ පෞරල ආර්ථිකත්වය නගා ගන්න. ඉතින් අපි මේ කුරුඳු වගා කරන්නේ අපේ ආර්ථිකය හදාගන්න විතරක් නෙමෙයි රටේ ආර්ථිකය හදාගන්න. ඉතාමත් කෙටි කාලෙකින් රසවත් තමන්ගේ ඉදිරිපත් කිරීම දෙකම සිද්ධ කරලා අපි දුන්න උපදේශුත් අරගෙන ඔළුවට අරගෙන කණ්ඩායම් දෙකම නියමාකාරයෙන් ඔවුන්ගේ අදහස ඔළුවට අරගෙන ඉදිරිපත් කිරීම කරා. පුතේ මම මගේ රෝල් එක පැත්තෙන් පොඩි අදහස් දැක්වීමක් කරන්න. ඒ ආකාරයෙන් තමයි දැන් වැඩසටහනක් නිෂ්පාදනය කරනකොට මේ ඒ වැඩසටහනේ මාතෘකාවට අදාළව සියලු පාර්ශ්ව ඒ වැඩසටහන තුළින් අපි අදහස් ඉදිරිපත් කිරීම කරන්න ඕන මාධ්‍යයක් වුණාම. දැන් මගේ රාජකාරිය වෙලා තියෙන සම්බන්ධීකරණ කටයුත්ත සියලුම වැඩසටහන් වල මම දිනපතාම දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ඉස්සෙල්ලා වසන්තේ නැන්ද කතා කරන වෙලාවේ අද දවසේ බිග් ෆෝකස් වැඩසටහනේ මොකක්ද කතා කරන්න කියලා කාලීන මාතෘකාවකට අදාළව අපි ඒ අදාළ පිරිස් එකතු කරගෙන තමයි ඒ වැඩසටහන අපි නිෂ්පාදනය කරන්නේ. දැන් අද දවසේ ওই ක්ලබ් වසන්තගේ ගාථනයත් එක්ක මේ ඊයේ පෙරේද දවස් පුරාවටම ප්‍රධාන මාතෘකාව වාට පත්ලා තිබුණේ ඔය ගිනියාවේ සමාජගත වෙලා තියෙන එක සම්බන්ධයෙන්. ඕක ගැන දැන් පහුගිය කාලයේ ඉඳලම දැන් පහුගිය වසර දෙක තුන කාලයේ ඉඳලම කොයි විදිහටද මේ ගිනියාවේ සමාජගත වෙලා තියෙන්නේ කියන සංඛ්‍යාලේඛනත් එක්ක අපි කතා කරන්න සුදුසු පුද්ගලෙක් අපි මේකට ගෙන්න ගන්න ඕනනේ. ওই මාතෘකාව අපි මගේ තනි මතයක් විදිහට කරන්න බෑ, ප්‍රවෘත්ති අංශයක් විදිහට මාතෘකාව අපි මේක අපි කතා කරමු කියලා කතිකාවකට ඇවිල්ලා එක තැනකට ආවට පස්සේ තමයි අපි අවශ්‍ය පුද්ගලෝ සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒක සුදුසුම කෙනෙක් අපි සම්බන්ධ කරගත්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. ඊට අමතරව සමාජ විද්‍යාඥයෙක් විදිහට කෙනෙක්වත් අපි සම්බන්ධ කරගත්තා. මේක සමාජයේ විදිහට කොයි විදිහට දැනෙන්න කියන කාරණාව ඉදිරිපත් කරන්න වැඩසටහනක් වලින්ගේ ඕගොල්ලන්ටත් ඉස්සරහට මේ වගේ අත්දැකීම් ලබා ගන්නට අවස්ථාව ගන්න පුළුවන් උනන්දුව තියෙනවනම් හැකියාව තියෙනවනම් දැන් සෝෂල් මීඩියා හරහා ඕගොල්ලන්ට ඕන තරම් දේවල් කරන්න පුළුවන් මේ අත්දැකීම් අරගෙන. ඉතින් ඒ වෙලන් දරුවනේ අද අපේ වැඩ කොටස හමාර කරනවා. ආය දවසකදී කොහෙදී හරි මේ අපට පාසලකදී හරි නැවත නැවත හමු වෙයි. මොකද අපිට එහෙම දරුවෝ තමයි දැන් ලංකාව පුරාම ඉන්නේ. දැන් මේ ඇවිල්ලා තව ළඟ පාතක පාසලකට අපි ආවොත් ආයේ මේ පාසලේ දරුවෝ ටිකක් ඒ පාසලටත් ඇවිල්ලා ඉදී. ඒ වගේ අපේ රටේ කොහේ හිටියත් අපි මුණ ගැහේ දකි. ඉතින් මාධ්‍යම නොවුණත් කොහෙදී හරි නැවත දකිනකොට යහපත් දරුවන් පිරිසක් විදිහට සමාජගත වෙලා යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් වේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දකින්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සුබ දවසක් ඔබ හැමෝටම.